ලෝක බැංකුවේ සභාපතිවරයා කියන්නේ සෞඛ්‍ය සහ අධ්‍යාපනයට වියදම් කිරීම රටේ ආර්ථික වර්ධනය වැඩි වෙනවා. ඒ කියන්නේ ප්‍රගතිශීලී ස්ථාවරයක අද ලෝක බැංකුවයි. ඒකෙන් තමයි ලෝක බැංකුව වාර්තාව 2017 කියනවා ලෝකේ දුප්පතුන්ට හිතවාදී හොඳම සෞඛ්‍ය ප්‍රතිපත්තිය තියෙන ලංකාව. The best pro-poor health policy is available in Sri Lanka. ඒකෙන් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කිව්වේ ලංකාවෙන් ඉගෙන ගන්න සෞඛ්‍ය දියුණු කිරීම. ඒවා ඒකෙන් තේරෙනවා රටක ආර්ථික තත්ත්වය වැදගත් වෙන්නේ නැහැ සෞඛ්‍ය ගොඩ ගන්න. ඒතකොට දැන් අද දරුවෝ මිලියන 4.3ක් ඔක්කොම ඉන්ෂුවර්නේ. රුපියල් ලක්ෂයක් යනකම් ඕනම රෝහලක පුද්ගලික රෝහලකට ගිහිල්ලා නැවතිලා ප්‍රතිකාර ගත හැකි ආණ්ඩුවේ ගෙවනවා. කොහෙද එහෙම රටවල් තියෙන්නේ? හැබැයි මේවා දන්නේ කීයේ දිනා?